අර මං කලින් කිව්වේ සෝඩා ඇෂ් ගෝබ සෝල්ට් අපි යොදාගත්තු රසායනික ද්‍රව්‍ය ඒවට ගෝබ සෝල්ට් වෙනුවට අපිට අපි සාමාන්‍ය පාවිච්චි කරන ලුණු පැටක් පාවිච්චි කරන්න පුළුවන්. මේ පැත්ත වර්ණ කරගත්තට පස්සේ අනිත් පැත්ත හරවලා අපිට මේ පැත්තත් ඒ විදිහටම වර්ණ කරගන්න පුළුවන්. මේ තමයි මම අර කලින් හදාගත්ත කළු වර්ණය. අපිට මේක මේ විදිහට කොටසක් වර්ණ කරගන්නත් පුළුවන්. එහෙම නැත්තම් අපි අර සාමාන්‍ය වර්ණ කරනවා වගේ සම්පූර්ණම අපි නවාගත්තු ගැට ගහගත්තු වෙදි කෑල්ල මේකට සම්පූර්ණම දාලා ඩයි කරගන්න පුළුවන්. ඒ තමයි දෙවෙනි ක්‍රමය. අපිට ඒ විදිහට වර්ණ කරගත්තු වෙද්දී මෙහෙම පොලිතින් ටින්නකට දාලා පැය 24ක් යනකම් වහලා තියන්න ඕනේ. ඊට පස්සේ අපිට හෝදලා අපේ අර ගැට ගහපු ඒවා එතකොට ෆික්ස් කරලා තියෙනවා ඒවා ඒ හැමදේම ලෙහලා බලන්න පුළුවන්. මේ විදිහට පැය 24ක් තියන්න. මේ තියන්නේ අපි ඒ විදිහට පැය 24ක් ගියවට පස්සේ ගැට ගහපු ඒවා අයින් කරලා අපිට රෙදි කෑලා හොඳට හෝදලා ඊට පස්සේ ලැබෙන ඩිසයින් එක. අපේ රෙද්දේ එන ඩිසයින් එකට අපි ගැට ගහන විදිහ වර්ණ යොදන විදිහ මේ හැමදේම බලපානවා.